තෙරුවන් සරණයි ආයුබෝවන්. ඉතිපිසෝ භගවා කියන පාඨය අපි නිතරම පාවිච්චි කරන පාඨයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සියලුම ගුණ රාශිය ඇතුළත් වෙන්නේ මේ පාඨේ. අපි ආගමික වතාවත් සිදු කරන හැම අවස්ථාවකදීම මේ පාඨය මෙනෙහි කරනවා සජ්ජායනා කරනවා. ඒ වුණත් එය සජ්ජායනා කරන ආකාරය සහ මෙනෙහි කරන ආකාරය ප්‍රකාශ කරන ආකාරයන් වල බොහෝ වැරදි අඩුපාඩුකම් තියෙනවා. මේ පිළිබඳව දාර්ශනික අදහස් තර්ක විතර්ක ගොඩනගා ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සියලුම ගුණයන් ඉන්දියානු සමාජය තුළ සාකච්ඡා කරලා තියෙන්නේ මේ විදිහට මේ පාඨයට අනුව. සෝ භගවා ඉතිපි අරහං සම්මා සම්බුද්ධෝ ওই විදිහට තමයි මෙනෙහි කරලා තියෙන්නේ. සාමාන්‍ය ඵල කියන සූත්‍ර දේශනාවේදී ඒ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ශ්‍රමණවරුන්ගේ ප්‍රතිඵල මොනවද? එහෙම නැත්නම් ශ්‍රමණවරු ලබා ගන්න මාර්ගඵලාව බෝධය ආදී ඒ දේවල් සියල්ලක් පිළිබඳවම සඳහන් වෙලා තියෙනවා. ජීවක වෛද්‍යවරයාගේ යොමු කිරීම අනුව අජාසත් රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු තොරතුරු, ඒ වගේම අනිකුත් ශාස්ත්‍රවරු තමන් බුදුවරු යනුවෙන් හඳුන්වා ගනිමින් උගන්වන්නට යෙදුණු ඉගැන්වීම් සම්බන්ධයෙන් සත් ශාස්ත්‍රවරු සම්බන්ධයෙන් තොරතුරු මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙලා තියෙනවා. එහි මේ පාඩය අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම පිරුවාණ පොත් වහන්සේ තුල අපි නිතර භාවිත කරන දජග්ග පිරිත් සූත්‍ර දේශනාව තුලත් මේ පාඨය පාඨ තුනම ධර්මරත්නයේ සංඝරත්නයේ සතු ගුණ මෙනෙහි කරන පාඨ තුනම ඇතුළත් වෙලා තියෙන සූත්‍ර දේශනාවක්. ඉතින් මේ පාඨයේ සෝ භගවා ඉතිපි ඉතිපි අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුස් ධම්මසාරතිහි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වුණත් අපි මේ පාඨය භාවිත කරද්දී සජ්ජායනා කරද්දී ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඔය ආදී විදිහට තමයි අපි එය සජ්ජායනා කරන්නේ. අපි බලමු පළවෙනියටම මේ වචනේ මේ පාඨයේ වචන ඉති අපි ඉතිපි කියන තැන ඉති අපි කියන වචන දෙකක් තියෙන්නේ. ඉති කියලා කියන්නේ යැයි යනුවෙන් කියන අදහස් ගන්න පුළුවන්. අරහන් යනුවෙන්, ඒ වගේම සම්මා සම්බුද්ධ යනුවෙන් ওই විදිහට ගන්නට පුළුවන්. ඒ වගේම අපි කියන වචනේ තේරුම තමයි ඉත් හල් තයන්න අදහස. වාක්‍යයක් සම්බන්ධ කිරීමේදී හල් තයන්න අපි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඒකේම අදහස තවත් අර්ථයක් තමයි ද. වාක්‍යයක් නංගීද මල්ලීද මමද ඔය විදිහට අපි වාක්‍යයක් ගලපනකොට බුදුරජාණන් වහන්සේද මහා සංඝරත්නයේද ඔය විදිහට අපි වාක්‍යයක කොටස් සම්බන්ධ කිරීමේදී මේ නිපාත පාවිච්චි කරනවා. අන්න ඒ විදිහේ නිපාතයක් තමයි මේ අපි කියන නිපාතය. ඉතිපි මෙසේද අරහං වන අරහංද සම්මා සම්බුද්ධද විචාචන සම්පන්නද ඔය විදිහට සම්බන්ධ කරලා කියන්නට තමයි මේ ඉතිපි කියන වචනේ අපි කියන වචනේ තියෙන්නේ. සෝ භගවා, සෝ කියලා කියන්නේ මෙතනදී ඒ කියන අදහස. භගවා භාග්‍යවතුන් වහන්සේ. භගවා කියලා කියද්දී අපි අනිවාර්යෙන්ම කියන්නට ඕන කොහොමද? භගවා භගවා අන්න ඔන්න ඒ අකුර තමයි ඔබ පාවිච්චි කරන්නේ නිතරම. ඔබ කල්පනා කරලා බලන්න කිසිම දවසක මේ භගවා කියන වචනේ භගවා කියලා කියලා තියෙනවද, එහෙම නැත්නම් භගවා කියලාද ඔබ කියලා තියෙන්නේ කියලා. ඔබ වැඩිපුර දෙනෙක් කියන්නේ භගවා කියලා. අපි නිවැරදිව කියන්නට ඕන අනිවාර්යෙන්ම භගවා කියලා. ඇයි අපිට
ඒක නිවැරදි විදිහට උච්චාරණය කරලා කියන්නට බැරි වෙනත් භාෂාවන් ඉගෙන ගන්න ගොඩක් උත්සාහ කරන විවිධ විදිහට විවිධ විදිහේ දේවල් වලට සම්බන්ධ වෙන ඔබට නිතර තෙරුවන් වැඳීමේදී භාවිත කරන මේ පාට අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ ගුණ සියල්ලක්ම අන්තර්ගත වෙන පාටය බෞද්ධයෙක් විදිහට ගායනා කරද්දි සජ්ජායනා කරද්දි ප්‍රකාශ කරද්දි ඇයි නිවැරදි විදිහට සජ්ජායනා කරන්නට බැරි ඒ ශාස්ත්‍ර ගෞරවය නොමැතිව ඇයි අපි මේ ප්‍රකාශයන් කරන්නේ ඒ නිසා අපි මේ දේවල් හදාගත යුතුයි බුදුදහම පිළිබඳව දාර්ශනික ගැටලු දාර්ශනික තර්ක විතර්ක එක්ක සම්බන්ධ වෙලා බොහෝ දේවල් සාකච්ඡා කරන කාල වකවානුවකට බොහෝ දෙනෙක් පත් වෙලා තියෙනවා ඒ වුණාට නමස්කාරයේ ඉඳලා බොහෝ වැරදි අඩුපාඩු සහිතව තමයි ඔබ මේ දේවල් පාවිච්චි කරන්නේ භාවිත කරන්නේ ඒ නිසා මේ පිළිබඳව යම්කිසි අවධානයක් ඇති කරවීමටයි අපි මේ විදිහේ සාකච්ඡාවන් පෙළක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට අදහස් කරන්නට යෙදුනේ මම හිතන හැටියට මේ සාකච්ඡාවනුත් එක්ක මේ නිවැරදි කරගත යුතු තැන් ඔබ නිවැරදි කරගනි කියලා ඉතිපි සෝ භගවා ඒ කොටස ප්‍රකාශ කරලා ඊට පස්සේ අපි බුදුගුණ මෙනෙහි කරද්දී අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුස ධම්මසාරති විදිහට දිගට කියාගෙන යන්නේ නැහැ ගෞරවයෙන් බුදුගුණ රාසි මෙනෙහි කරමින් බුදුගුණ මෙනෙහි කරමින් සජ්ජායනා කරන්නට නම් කොහොමද අපි සජ්ජායනා කරන්නට ඕන ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අන්න ඒ විදිහට ගෞරවාන්විතව අපි මේ පාඨය සජ්ජායනා කරන්නට ඕන නිවන් අවබෝධ කරගන්නට එහෙම නැත්නම් බුදුදහම අනුගමනය කරන අයගේ අවසාන අරමුණ නිවන් අවබෝධ කරගන්න එක නිවන් අවබෝධ කරගැනීමේ පළවෙනි පියවර මොකක්ද ශ්‍රද්ධාව ශ්‍රද්ධාව ඇති කරගැනීමේ පළවෙනිම පියවර මොකක්ද තෙරුවන් පිළිබඳව ගුණදැන පැහැදීම ඇති කර ගැනීම එහෙමනම් ගුණදැන පැහැදීම ඇති කරගන්නට අපි මේ පාඨය ප්‍රකාශ කරද්දී මෙන්න මේ ගුණ නවයේ තමයි මේ අපි සජ්ජායනා කරන්නේ කියලා මතක තියෙන්නට ඕනේ මේක එක දිගට එහෙම කියාගෙන යනකොට අපිට මේ බුදු ගුණ රාසි නවයේ තියෙන ගුණයන් වෙන වෙනම නිවැරදිව මෙනෙහි කරන්නට බෑ එහෙනම් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඔය විදිහට මෙනෙහි කරන්නට පුළුවන් වෙන්නට ඕනි එතකොට තමයි රහසත් පවුනකොට කෙලසරයනු දුරුකොට නිසි වූයෙන් පුදට අරහ යයි නම කියති මුනිදුට කියන ඒ අදහස අපිට ගන්නට පුළුවන්කම තියෙන්නේ රහසත් පවුනකොට රහසින්වත් පවු නොකළ නිසා කෙලසරයනු දුරුකොට තමන්ගේ සිතින් කෙලෙස් දුරු කරපු ඒ වගේම ආමිස සහ ප්‍රතිපත්ති කියන පූජාවන් ලැබීමට යෝග්‍ය වෙච්ච කියන ඒ අදහස් එන්නේ ඒ විදිහට වෙනම මෙනෙහි කරනකොට ඒ වගේම තමයි මේ බුදුගුණ මේ පාඨයේ තියෙන බුදුගුණ නවයක් නෙවෙයි බුදුගුණ රාසි නවයක් එක ගුණයක ගුණ රාසියක් තියෙන්න පුළුවන් ගුණ කිහිපයක්ම ඇතුළත් වෙලා තියෙන්නත් පුළුවන් අරහන් කියන ගුණයේ මේ විදිහේ අදහස් කිහිපයක්ම තිබුණා අරහන් කියලා උන්වහන්සේ හඳුන්වන්නේ අන්න ඒ නිසා ඒ වගේම තමයි මේ උච්චාරණය කිරීමේදී ඊළඟට සම්මා සම්බුද්ධෝ කියන වචනේ සම්මා සම්බුද්ධෝ කියන තැන අනිවාර්යයෙන්ම ඒ විදිහට සම්මා සම්බුද්ධෝ කියලම අපි කියන්නට ඕන. ඒ වුණාට ඔබ උච්චාරණය කරන විදිහ ගත්තොත් එහෙම සම්මා සම්බුද්ධෝ. ඔන්න ඔය විදිහට තමයි ඔබ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ සම්මා සම්බුද්ධ කියන බුද්ධ කියන අවබෝධය කියන චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක. ඒ අදහස එන්නේ නැහැ. විජ්ජාචරණ සම්පන්නෝ. එතනදී මහ ප්‍රාණ අක්ෂර නැහැ. සාමාන්‍ය උච්චාරණය. සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියන තැන
පුරුෂ ධම්ම සාරති පුරුෂයන් දමනේ කිරීමේ හැකියාව තියෙන පුද්ගලයා කියන අදහස එතනදී උච්චාරණය වෙන්නට ඕන. ඒ වගේම සත්තා සත්තා මෙතන තියෙන්නේ සත්තා කියලා ඔබ කියන්නේ සත්තා කියලා. සත්තා කියලා කිව්වම සත්වයෝ ගැනෙන්නේ. සත්තා කිව්වම සත්වයෝ. එතකොට සත්තා කියලා කියන්නේ ශාස්ත්‍රූවරයා. එහෙම නැත්නම් ගුරුවරයා කියන අදහස. දේව මනුස්සානම් සත්තා. දෙවියන්ට සහ මිනිසුන්ට ශාස්ත්‍රූවරයා. ගුරුවරයා වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් කියලා කියන්නේ. එතනදී සත්තා කියලා කිව්වේ නැත්නම් එතනදී වැරදි. අර්ථය සම්පූර්ණ වෙනස් වෙනවා. ගෞරවය නැති වෙනවා. ඒ වගේම බුද්ධෝ මෙතනත් බුද්ධෝ කියන වචනේ පාවිච්චි වෙනවා. බුද්ධ ගුණය එතනදී බුද්ධෝ කියලා අපි අපේ කටින් ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේම භගවා කියන වචනේ මෙතනත් බුදු ගුණයක් විදිහට පාවිච්චි වෙනවා. උඩින් අපි සඳහන් කළේ භගවා කියන වචනය භාග්‍යවතුන් වහන්සේ කියන අදහසින් මෙතන භාග්‍යවත් වූ ගුණ දරපු නිසා බුදුරජාණන් වහන්සේ භගවා යනුවෙන් හඳුන්වනු ලබනවා. ඉතින් ওই විදිහට වරදින තැන් නිවැරදි කරගන්න. සමහර අය මේවා එහෙම නිවැරදි කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොන ආකාරයකින් හෝ ඒ ආගමික වත් පිළිවෙත් සිද්ධ කරලා ඒ විදිහට ක්‍රියා කරාම හරි කියන අදහසක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ධර්මයේ යට යෑම ඒ වගේම අධර්මයේ මතුවීම තෙරුවන් ගුණ යට යෑම ඒ වගේම අනිකුත් දේවල් මතුවීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයක් තමයි නිවැරදි විදිහට අර්ථයක් ප්‍රකාශ වෙන විදිහට අර්ථයක් ගැබ් වෙන විදිහට මේ දේවල් භාවිත නොකිරීම. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ඔබ නිවැරදි කරගත යුතුයි සහ මේ පිළිබඳව හොඳ අවබෝධයකින් යුක්තව මේ සජ්ජායනා කරන දේවල් කියන දේවල් වන්දනාමාන ආදී සඳහා පාවිච්චි කරන පාට ඒ දේවල් පාවිච්චි කරන්නට වෙනවා. ඉතින් ඔබට හිතෙන්නට පුළුවන් ඇත්තටම මේ ඉතිපිසෝ භගවා ආදී විදිහට බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරමින් එහෙමද ඉස්සර කාලේ හිටපු මිනිස්සු බුදුහාමුදුරුවෝ ගාවට ගියපු මිනිස්සු ධර්මය අවබෝධ කරගත්තේ. අය එහෙම දේවල් කරලා නැහෙනි. ඒ නිසා මේව වැඩක් නැහෙනි කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම හිතන්නට අපිට පුළුවන්කමක් නැහැ. අපි පුංචි දවසේ ඉඳලා මේ දේවල් පරිහරණය කරනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ගුණ අන්තර්ගත වෙන ඉතිපිසෝ ආදී පාඨයන් සිහිපත් කරමින් තෙරුවන් වන්දනා කරමින් ඒ විදිහට කටයුතු කිරීමත් එක්ක අපිට මානසිකමය වශයෙන් උන්වහන්සේගේ අනන්ත වූ ගුණ මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. ඒක කිසිම ආකාරයක වරදක් කියලා අපිට දකින්නට පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්තව ඒ වැඳුම් පිදුම් කරන්නට අවශ්‍යයි. වැඳුම් පිදුම් කරන ගෞරව කරන අය තමයි සමාජයේ ගෞරවාන්විත මිනිස්සු බවට පත් වෙන්නේ. ආගමික ශාස්ත්‍රූවරයෙක් නම් ඒ ආගමික ශාස්ත්‍රූවරයාට අපි ගෞරව කළ යුතුයි. ආගමික වතාවතක් නම් එතනදී අපි ඒ එතනට හිමිවිය යුතු ගෞරවය ලබා දිය යුතුයි. ඒ දේවල් ඒ විදිහට ක්‍රියාත්මක කරන්න මේ සිදු කරන හැම වචනයක් පාසාම අවධානය යොමු කරමින් මේ දේවල් පරිහරණය කරන්න මේ දේවල් යොදා ගන්නට අපි ක්‍රියා කරන්නට ඕන. එහෙමනම් මේ වරද දැකලත් ඔබ නිහඬ වෙන්නට එපා. ඔබ ඒ වරද නිවැරදි කරගන්න. ඒ වගේම තවත් එක කෙනෙක්ට ඔබට පුළුවන් නම් මේක නිවැරදි කරගන්නට අවධානය යොමු කරවන්නට. ඒක ඔබට ධර්මදානයක් බවට පත් වෙනවා. නිවැරදි දේ යම්කිසි කෙනෙක්ට කියා දීම, වටහා දීම, අවබෝධ කරවීම, පෙන්වීම ඒක ලොකු වැදගත් වටිනාකමක් තියෙන ගුණයක් විදිහට අපිට සලකන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්තා. ධර්මය අවබෝධ කරගෙන තේරුම් ගත්ත ධර්මය හැමෝටම කියලා දුන්නා. උන්වහන්සේගේ ශ්‍රාවකීන් වෙච්ච අපි, උන්වහන්සේගේ දේශනාව අනුගමනය කරන අනුගාමිකයන් වෙච්ච අපි තවත් අයට උදව් කරන්නට, උපකාර කරන්නට, නිවැරදි දේ පෙන්වා දෙන්නට, දාර්ශනිකව ගොඩනගෙන තර්ක විතර්කවලට වඩා එදිනෙදා හැමෝම පාවිච්චි කරන මේ දේවල් වල නිවැරදි භාවය ඇති කරගන්නට අවධානයක් යොමු කරන්නට පුළුවන් නම් ඒකත්
ගොඩක් වැදගත් වෙන කාරණාවක් විදිහට අපි කල්පනා කරපු නිසායි මේ විදිහට ඔබට මේ පිළිබඳව අවධානය යොමු කරවන්නට අදහස් කරන්නට යුතුයනි. එහෙමනම් තවත් අපි ඊළඟට කතා කරනවා ස්වාක්ඛාත පාඨයේහි ඔබ වරද්දන තැන් සහ එහි ඇතුළත් වෙන අර්ථයන් එය නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට නිවැරදි අවබෝධයක් ඇති කරවන්නට අපි අදහස් කරනවා. එහෙමනම් මේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.